රටේ හැම තැනකදීම ස්මාර්ට් වෙන්න පොලිය විතරක් ගෙවාගෙන යන්න CDB Smart Draft. එනිසා නැවතත් ගුවන් බලපත්‍රයක් අයදුම් කිරීමේදී තම විදේශීය පුරවැසි භාවය හෝ එම පුරවැසි භාවය ඉවත් කරගත් බවට ලේඛනයක් ඉදිරිපත් කරලත් නැහැ. ඒ නිසා රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් දෙන්න බෑ මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්න කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තු මහලේකම්වරිය තමයි ආගමන විගමන පාලක ජනරාල්ට කියන්නේ ඩයනා ගමගේ මහත්මියට දෙන්න කියලා රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක්. එතකොට මේ එවකට හිටපු ආගමන විගමන පාලක ජනරාල් කියනවා දෙන්න බෑ කියලා. බෑ කියන එක තමයි දැන් ඉන්න හර්ෂි ලුක්පිටිය දෙන්නේ. ඒකයි අපේ ප්‍රශ්නේ. කොහොමද මේක උනේ? ඔබතුමා හොඳ තැනකට ආවේ. ඔකට හේතු උනේ ඕෂල හේරත් මහත්මයා CID එකට ගිහිල්ලා පැමිණිලා කරා මිතුමිය විදේශීය ගුවන් මේක විදේශීය කාන්තාවක්. දේශීයව එතුමියෙත් නෑ පුරවැසිකම්. ඊට පස්සේ තමයි CID එක පරීක්ෂණය කරේ. පරීක්ෂණය කරන් තමයි කට උත්තරේ දීලා තියෙන්නේ එදා හිටපු ආගමන හා විගමන පාලක. කට උත්තර කියන්නේ ලිපියකින් දරුවන් දෙන්නේ ආරක්ෂක ලේකම්ට. ඒකම එතුමියට 2014 පුරවැසි භාවයේ තියෙනවා කියලා සලකලානේ පාස්පෝර්ට් එක නිකුත් කරලා තියෙන්නේ. දේශීය ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ එතුමිය මහින්ද අපේ පක්ෂයටත් අපි රවට්ටලා තියෙනවා ආණ්ඩුවත් රවට්ටලා. නෑ ඒක නෙමෙයි මට ප්‍රශ්නේ. දැන් ඔබතුමා කියන්නේ ඔබතුමා දැනගෙන හිටියේ නෑ කියන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතුමියට කවුද එතකොට මේ දැන් ආගමන විගමන පාලක ජෙනරාල්වරයා පැහැදිලිව කියනවා මෙතුමියට රාජතාන්ත්‍රික පාස්පෝර්ට් එකක් දෙන්න බෑ. ඇය බ්‍රිතාන්‍ය පොරවැසියෙක් කියන එක. එතකොට මේ ජනාධිපතිවරයාගේ මේ කතාව අහනවා පාර්ලිමේන්තුවේ මගේ මතක විතර මුජිබ රහුබාට්. එතකොට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කියන්නේ ඔබතුමාලට පක්ෂය දුන්න කෙනාට අපි රතු පාස්පෝර්ට් එකක් දුන්නම් මොකද වෙන්නේ? ජනාධිපතිව ඔය කොහොමද අහන්නේ? අපි අහන්නේ ඊට ඉස්සෙල්ලා මම ඔබතුමාට කියන්නේ 2014 මෙතිමියට ලංකාවෙන් පාස්පෝර්ට් එක නිකුත් කරලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ එතුමිය එතන පෙන්ලා තියෙනවා එයා පුරවැසි බව කියලා. එතුමිය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවත් රවට්ටලා තියෙනවා. අපේ පක්ෂයත් රවට්ටලා. පාර්ලිමේන්තුවේ මහලේකම් තමයි අයගේ පාස්පෝර්ට් එක වෙනුවෙන් ඇප්ලිකේෂන් එක දාන්නේ. ඒ කියන්නේ එතකොට මේ උත්තරේ එන්නේ මන්ත්‍රීතුමා. එතකොට මගේ ප්‍රශ්නය සරත් විමලසිරි දෙන්න බෑ කිව්ව පාස්පෝර්ට් එකනේ හර්ෂි ලුක්පිටිය දෙන්නේ. දැන් ඉන්න මේ ආගමන විගමන පාලක ජනරාල් එතකොට මේක දුන්නේ මුදල් වලටද? එතකොට මේක ලැබුණේ දේශපාලන බලයකටද? අන්නිතරේ අපි මේක කිසි බලපෑමක් නිසා දුන්නද? අනිවාර්යෙන් බලපෑම. මේවනේ මෙතුමිය දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියා. ඒ වෙලාවේ නේ දීලා තියෙන්නේ 2021 දෙසැම්බර් 15 වෙනකොට එතුමිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ඒකම මං හිතන්නේ පාර්ලිමේන්තුවේ මහලේකම් යාට ලියුමක් දාලා තියෙනවා. මෙයාට පාස්පෝර්ට් එකක් දෙන්න කියලා. ඔව්. ඒකනේ ඔය බෑ කියන්නේ. බෑ කියන්නේ. ඔව්. ඊට පස්සේ ආපහු හැබැයි ඊට පස්සේ ආපහු බල කරලා ඉතින් දේශපාලන බලපෑමක් තමයි. 2021 12 දේශපාලන බලපෑම. හරි දේශපාලන බලපෑම කියන්නේ කවුද? මොකද හේතුව 2021 අවුරුද්දේ මගේ මතක දින මතක නැහැ. පාර්ලිමේන්තුවේදී කතානායකතුමාගෙන් අහනවා විදේශීය ජාතික කාන්තාවක් මේ විපක්ෂෙන් අහන්නේ. මතක විතර මුජිබ රහමාන්. ඔව් කියලා හොයලා බලලා උත්තරයක් දෙන්න. හැබැයි උත්තරයක් ආවේ නැහැ. ඩයනට මේ පාස්පෝර්ට් එක ගන්නද ආපු දේශපාලන ප්‍රෙෂර් එක කොතනින් දෙන්නේ නැත්තේ? නෑ ඉතින් මේ විපක්ෂය ඉඳලා ආණ්ඩුවට ගියානේ. අපේ පක්ෂය ඉඳලා ආණ්ඩුවට ගියා. ඉතින් ආණ්ඩුවේ ඉතුමිය රැක ගැනීම සඳහා මේ බලපෑම කරන්න. මොකද දැන් ඔබතුමා කියනවා අපි ආණ්ඩුව කියන්නේ කවුද? කවුද ආණ්ඩුව කියන්නේ? ආණ්ඩුව කියන්නේ දා හිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා. නමුත් පාස්පෝර්ට් එක දෙන්නේ වර්තමාන ජනාධිපතිගේ පාලනය යටතේ. අන්න ඒකයි කතාව. ඔව් ඉතින් වර්තමාන ජනාධිපතිතුමා ගාණ්ඩු යට තියෙනවා. ඉතින් ආණ්ඩුවේ ඉන්න බලධාරීන් කියන්නේ කවුද? බලධාරීන් කියන්නේ ඉතින් උතන ජනාධිපති ඉන්නවා, ඇමතිලා ඉන්නවා. ඉතින් ඒක අහන්න ඕන ආගමන විගමන පාලකයා. තව 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 සිද්ධියක් තියෙනවා. මේ නඩුව, ඒ කියන්නේ මේ ආගමන විගමන පනත පිළිබඳව මේ විමර්ශනය කරන අවස්ථාවේදී මේ මහේස්ත්‍රාත් උසාවි නඩුවක් තියෙනවා. එතන මේ නඩුව විමර්ශනය කරපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සුගත් අමරසිංහ CID එකේ ඒ පරීක්ෂණය යනකොට ඔහු මේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට මාරු කරනවා. එතන අගමැතිවරයා වශයෙන් හිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ. එතන මේ සිද්ධිය අතර තියෙන දේශපාලන සම්බන්ධය මොකද්ද? කොහොමද වාකර තියෙනවා දැන් මේ සම්බන්ධව CID එක පරීක්ෂණයක් තියලා තිනවා. ආගමන හා විගමන පාලකගෙන් විතරක් නෙමෙයි ප්‍රාදේශීය ලේකම්ගෙන් එතනින් ගියාම මෙතුමිය ඉපදුන රෝහලේ ඉපදුනා කියන රෝහලේ
රෙජිස්ටාර්ගෙන් මේ සියල්ලගම කට උත්තර ගන්න. ඒතර මේ නඩුවට අදාළ හරි aran තියෙනවා. ඊට පස්සේ සුදත් අමරසිංහ කියන පොලිස් පරීක්ෂකවරයා තමයි මේ නඩුවට අදාළ බී වාර්තාව ගොනු කරන්නේ අධිකරණේ. ඒතර තමයි ට්‍රාන්ස්ෆර් එක කොළඹ පොලිස් අභ්‍යාස විද්‍යාලයට ලැබෙන්නේ. ඒක අපිට තේරුම් කරන්න ඔබ දන්නේ මොකද ඔබ කියනවා අපි දැනන් හිටියේ නෑ ඒ බ්‍රිතාන්‍ය ජාතික පුරවැසිය කියලා. හැබැයි පාර්ලිමේන්තුවේ මේ කතාව පැන නැගුණ අවස්ථාවේදීවත් මේ පිළිබඳව දැන් අපි මේ අඩු ගන්න දැන් සියල්ල වෙලා ඉවරයි. අධිකරණයේ තීන්දුව දීලා ඉවරයි. ඒකයි අපි අහන්නේ කවුද හරියටම දේශපාලන බලපෑම කළේ කියන එක. ඉතින් රජයේ ජනාධිපතිවරයා ප්‍රධාන පිරිසන්නේ මේක බලපෑම කරන්න ඕනේ වෙන කවුරුත් නෙමෙයි. මොකද ඔබ ඇතුළු සමුයි ජන බලවේගයට දැන් යොමු කරන ප්‍රශ්න තමයි මහලේකම්වරයා විදියට ඔබ දැනන් හිටියේ නැද්ද? පක්ෂ දෙනකොට මේ මේ මේක විදේශීය ජාතික පුරවැසියෙක් තමයි මේක අයිතිකාරය කියලා. නමුත් අනිත් පැත්තෙන් මහලේකම්තුමා පැහැදිලි වෙන දේ තමයි ආණ්ඩුව සහ මේ අධිකාරිය විසින් ඇය එසේ නොවන බව පිළිගනිමින් මේ සියල්ල නිකුත් කළා තියෙනවා. ඒක තමයි එතන එකක් තමයි රජයත් වැරද්දක් කරලා තියෙන මන්ත්‍රීකම නිසා. මොකද අපිට එතුමිය ඉදිරිපත් කරලා තියෙනවා එතුමගේ ජාතික හැඳුනුම් පත්‍රය. ඔබතුමලා ඒවා පිළිගත්තා. ඉතින් අපි පිළිගන්නේ නැතු මොකද කරන්නේ? නෑ ඒක තමයි පිළිගන්න සිද්ධ වුණා. හා ඒක පරීක්ෂා කරේ නෑ ඒක පිළිගත්තා. ඒක ඒ පදනම් මත ජාතික ලේස මන්ත්‍රී ධූරය දෙනවා. ඉතින් ඒ අනුව තමයි අපි නාම යෝජනා පත්‍රය රස්සම් කරන්න ඉස්සලා මේ සියල්ල බලනවා. ඔව් ඒ බලලා තමයි අපි ඒක දීන්නේ. ඒ අනුව ජාතික ලේස කියන දෝෂය කියන එක මහලෙක මොහොත දෙන්න බලන්න දැන් ඔය ඔතන පොදුවේ පැහැදිලි කර ගැනීමත් ඕනේ මේ ඩයනාට අමතරව. දැන් මහලෙකම්තුමා අපි හිතමු නාම යෝජනාවක් දෙනකොට එලෙස පැහැදිලි කිරීමක් ගන්නෝ. දැන් ඔබ කිව්වා ජාතික හැඳුනුම්පත ඇගේ පරීක්ෂා කරා ඒ ලේකණ. දැන් ඒ ලේකණේ මත පදනම්ව විශ්වාසය තබනවා ඇය ශ්‍රී ලාංකික ප්‍රවේශයක් වෙන්නේ නැති කියලා. ඒතකොට එතනින් එහාට යාමේ අවශ්‍යතාවයක් නැද්ද පක්ෂයකට යම් ආකාරයකින්? පක්ෂයක අපි ඉන්නවා නීතිජ මණ්ඩලය. නෑ ඒක තමයි. අපි නීති ලේකම් කෙනෙක් ඉන්නවා. දැන් ඔබතුමා කරන ආගම නිවන පාලකගෙනුත් ඇහුවා කියලා. නෑ නෑ අපි නීති ලේකම් කෙනෙක් නෑ. මේ තහවුරුන් නෑ ඒ අංශවල. නෑ. දැන් මන්ත්‍රීතුමා දැන් ඇතිවන කොමිසමේ පනතේ පැහැදිලිව කියනවා ව්‍යාජ තොරතුරු ලබා දෙන්න බෑ කියලා. එතකොට පක්ෂයේ අපදිච්ච කළ ඔබතුමාට දෙනකොට ඇය ඩෙන්ටි කාඩ් එකක් ඉදිරිපත් කරනවා. මෙතුමාට. ඔව් මේ ඇය මේ ඩයනගමගේ මහත්මිය. එතකොට ඇය ඒ වෙනකොට බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවක්. ඒතර ඇයට තියෙන්නේ කූට ලේඛන පිළිබඳ චෝදනාවක්. හරිද? කූට ලේඛන සකස් කිරීම. ඩෙන්ටි කාඩ් එක. එතකොට ඇය නයනා සමන්මලි ගමගේ කියන ඔරිජිනල් නමෙන් තමයි මේක බාර දීලා තියෙන්නේ. එතකොට ඇය උපැන්නකුත් බාර දෙනවා. හරිද? එතකොට ඒ වෙනකොට ඇය බ්‍රිතාන්‍ය ජාතික පුරවැසි කාන්තාව. හරි විදියට නම් ලෝකල් පාස්පෝර්ට් එක කැන්සල් වෙන්න ඕන. ඩෙන්ටි කාඩ් එක මේ සියල්ල අවලංගු වෙන්න ඕනේ. එතකොට කූට ලේඛන ඉදිරිපත් කරමින් තමයි මැතිවන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මේ ලියාපදිංචි සියල්ල සිදු කර තියෙන්නේ. ඇයි අතරතුර කාලේ දේපළ මිල දී ගත්තා වාහන මිල දී ගත්තා මේ සියල්ල වෙලා තියෙන්නේ කූට ලේඛන ඇසුරෙන්. එතකොට මේ කිසිවක් ප්‍රධාන දේශපාලන පක්ෂයක ලේකම්වරයා දැන සිටින්නේ නැහැ. අනිවාර්යයෙන්ම මොකද අපි දේශපාලන පක්ෂයක් වුණාම ඒ වෙලාවේ මැතිවරණ අපේ සිය ගානක් ඉල්ලනවා අපේක්ෂකයෝ. අපි නාම යෝජන බාධ්‍ය සාමාන්‍ය බොහොම කලබලකාරී වාතාවරණයක් තියෙන්නේ. අපි ඒ කාර්ය බාර දෙන්නේ චෙක් කරන එක අපේ නීතිච්ච මණ්ඩලයට. නීතිඥයෝ ඉන්නවා, තව පෙන්නලධාරීන් ඉන්නවා. මහලේකම්වරයාට පෞද්ගලිකව සියල්ල චෙක් කරන්න බෑ. පැය කීපයක් ඇතුළත මේක චෙක් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් කාලයත් සමග අඩුමතර. මොකද මේක ෆෝර්ජ්ඩ් කියන ගණේට වැටෙන ලේඛනයක් නෙමෙයි. හැබැයි තොරතුරු වසන් කරලා, ඒ කියන්නේ හොර දැන් ෆෝර්ජ් කියන්නේ මේක print out එකක් අරන් හොර එකක් මෙතන කැපුවා මෙතන අස්සන. ඒ කියන්නේ ෆෝර්ජ් කියන්නේ ෆෝර්ජ් නෙමෙයි. නමුත් මේක පැහැදිලිව කූට ලේඛනයක් වැරදි මේ 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 ආගමන විගමන දෙපාර්තමේන්තුවට තොරතුරු ඩොපෙන්වා ගත් එකක්. එතකොට ඇයි ඔබතුමාල්ලා දැන් මේ 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 නඩුවේදී නීතිපති දෙපාර්තමේන්තුව හරහා ආගමන විගමන දෙපාර්තමේන්තුව හරි අපූරු කතාවක් කියනවා. අධිකරණයට කියනවා එළියේ ඉන්න ඩයනයි පාස්පෝර්ට් එක දීපු ඩයනයි එක්කෙනාද කියලා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා. එළියේ ඉන්න ඩයනයි පාස්පෝර්ට් එකේ ඉන්න ඩයනයි දෙන්නම එක්කෙනෙක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන උත්තරය. එතකොට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවක තෝරාගන්න බැරි නම් පක්ෂයක් ඉදිරියේ අපිට නෑ ඒක තමයි මගේ ප්‍රශ්නය. පක්ෂයක් ඉදිරියේ මගේ ප්‍රශ්නය මේ සිද්ධිය සම්බන්ධව මේක සම්බන්ධව ශ්‍රී ලංකා ඉතිහාසයේ අවුරුදු 76ට පූර්වාදර්ශ නැහැ. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වගේ නඩු තීන්දුව දීලා නැහැ. ඒ නිසා අර්ථකථනයක් අලුතෙන් ගන්න ඕනේ. මේ ලේඛන වලට අත තියපු වර්තමාන ආගමන විගමන ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය ඩෙන්ටි කාඩ් එකක් දුන්නු පුද්ගල ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුව කථානායක මහලේකම් නීතිපති දෙපාර්තමේන්තුව මේ ආයතන පිළිබඳව මොකද්ද සමග ජන බලවේගය ගන්න පියවර අඩුම තරමේ අනිවාර්යෙන් මේ සම්බන්ධව දැනටමත් CID එක පරීක්ෂණයක් කළා බී වාර්තාවක් ඉදිරිපත් කළා තියෙන අධිකරණයට CID එක මේ සම්බන්ධව මේ කාරණේ දිගින් දිගටම ගිනියලා නැහැ ඒක රජයේ බලපෑම වෙන්න ඕන අනිවාර්යෙන් රජයේ බලපෑම රාජකාරිය කළා නැහැ ගිය සතියේ ඩයනාගමකේ තීන්දුව දෙද්දිත්
විනිශ්චකාරවරයා කියලා තියෙනවා CID එකයි මේ පරක්කු කරන්න කියලා අවවාද කළා තියෙනවා. මහලේකම්තුමා අය වගේම ප්‍රතිතර්කයක් ඉදිරිපත් වෙනවා. දැන් සමග ජන බලවේගය දැන් ඔබ කිව්වා අපි දැනන් හිටියේ නැහැ. අපි දන්නේ නැහැ මේ බ්‍රිතාන්‍ය ජාතික පුරවැසියක් කියලා අපි ડોකියුමන්ට් දුන්නා පිළිගත්තා අපිට මේක තහවුරු නැහැ. එතකොට දැන් අර චමුත්ත කියපු ආකාරයේ ප්‍රශ්නයක් මතුවෙනවා මේ නිකුත් කරපු අධිකාරිය පිළිබඳ මේ අදාළ අවසර පත්‍ර. මගේ ප්‍රශ්නේ වෙන්නේ තවත් නැගෙන තර්කයක් තමයි නැහැ. සමග ජන බලවේගයේ පසුව හෝමේ දැනගත්තා. සමගි ජන බලවේගය මහලේකම්තුමා මේ පසුව හෝ දැනගත්තා. මොකද සමගි ජන බලවේගය කියන්නේ සාමාන්‍ය දේශපාලන පක්ෂයක් නෙමෙයිනේ. එතකොට ප්‍රධාන දේශපාලන ධාර ඔබ දැනගත්තා. නමුත් මේ කියන විරසකයක් නෑ. මොකද පක්ෂයක් බාර දෙනවා බොහොම කුළුපගයි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් දෙනවා. එතකොට මේ අනවශ්‍ය ප්‍රශ්න උස්ස ගන්න ඕනේ නෑ. වැඩේ ගියා. ඊට පස්සේ අනිත් පැත්තට ගිහලා සහයෝගය දීලා මේක වෙනත් දේශපාලන කාරණාවකට හැරුණාම තමයි මේ කතාව නිර්මාණය වෙන්නේ. එහෙමත් චෝදනාවක් එල්ල වෙනෝ විශේෂයෙන්ම ඔබ දෙසට පක්ෂ මහලේකම්වරයා විදිහට. ඒකට මොකද්ද ඔබේ උත්තරේ? නෑ නෑ අපි මුලදී දන්නේ නැහැ. මම හිතන ඔකට තවත් හේතුවක් තිබ්බනේ. ඩයනාගමගේ මන්ත්‍රීතුමිය ඔට ඉස්සර එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් සභාවට තරම් කරලා තිබ්බා. මනාව 2000 ගණක් කරන් තිබ්බා. ඒතර අපි තව සැකයක් තියන්න අපිට කිසිම හේතුවක් නැහැ නේ. ඒසරයක් තරම් කරපු එකෙක් නේ. දෙවෙනි කාරණේ තුමගේ ඐඩෙන්ටි කාඩ් එකේ තියෙන පාස්පෝර්ට් එකක් තියෙනවා. නෑ ඔබතුමා හෙව්වේ නැද්ද? දැන් අර අරගලේ ඔබතුමාට මතක ඇති කෙලි මගේ මතකයේ කෙලි ෆේස් හරි ෆයිස හරි කියලා කාන්තාවක් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ලංකාවේ අරගලයට කතා කරලා ඇයට වහාම රටින් පිට වෙන්න එක මොකද හේතුව? ඇයට තියෙන ටුවරිස් වීසා එකකින් දේශපාලනයක් කරන්න බෑ කියන කතාව. ඒ කියන්නේ ලංකාවේ පුරවැසියාට තියෙන දේශපාලනික වළංගුභාවයේ අයිතිය වෙනත් අන්‍ය පුරවැසි භාවයක් තියෙන කෙනට ලැබෙන්නේ නෑනේ. අපිට ලැබෙන්නේ නෑනේ බ්‍රිතාන්‍ය ගිහිල්ලා පොලිටික්ස් කරන්න මේ විසිට වීසාකින් හරි වෙන මේ වීසාකින් මේ අපේ පුරවැසි භාවය තියාගෙන. එතකොට ඒ කියන්නේ ඇයට දේශපාලනික නිදහසක් නෑ, දේශපාලනික අයිතියක් නැහැ. ඒතොර ඒ වගේ කෙනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂයක ලේකම් වුණේ කොහොමද? මේකේ කාරණා දෙකක් නේ. ඔය කියන කාන්තාවටයි මෙයාටයි සමකරන්නේ මෙයා ඉපදලා තියෙන ලංකාවේ. මේ ඉස්සර ලංක අරයට නෑනේ ලංකාවේ හැඳුනුම් පත. හැබැයි මෙයා බ්‍රිතාන්‍ය පුරවැසිකාන්ත මෙයා බ්‍රිතාන්‍ය පුරවැසිකාන්ත. හරි අපි දන්නේ නෑනේ මෙයා බ්‍රිතාන්‍ය පුරවැසිකම අයින් කළා මෙහෙට ආවද? අපි ඒ කාරණා අපි දන්නේ නෑනේ. ඉවත් කරගෙන නැති බව නේද මේ අධිකරණයේ ඔප්පුනේ මේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ. ඒ CID ඉන්කුවරි කරපු නිසා. ඔව්. CID කරන ඉන්කුවරි එකක් අපිට කරන්න බෑනේ. ඒ පොලිසිය නිලධාරීන්ට බලයක් තියෙනවා ගිහිල්ලා ඕනතරම් ගිහිල්ලා කට උත්තර නම් සොයලා බලලා ඒ දේ කරා. දැන් මේක ඔය දේශපාලන පක්ෂ. අද CID එකට ගියත් මේ ඉන්කුවරි එක කළෙත් තුන්වන පාර්ශ්වයකගේ ඕෂල හේරත් කියන සමාජ ක්‍රියාකාරිකයාගේ මැදිහත් වීම. අපිට ජන බලවේගයේ නෙමෙයි මේකට මැදිහත් උනේ. අඩු ගානේ ඔහු කියනවා මම අනුර කුමාර දිසානායකට කතා කළා. මම විපක්ෂ නායකට කතා කළා. මේක අඩු ගානේ මට මේ ටේබල් කරගන්න හම්බුනේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ සභාගත කරගන්න හම්බුනේ. මේ තනි සමාජ ක්‍රියාකාරිකයෙක් තමයි අභියාචන අධිකරණය රිජෙක්ට් කරපු එකක්. ශ්‍රේෂ්ඨාධිකරණයට ආපහු ඇපීල් කරලා තනියෙන් අරගෙන යන්නේ. එතකොට ඇයි සමගි ජන බලවේගයේ මේක දායක වෙන්නේ? අපි මේ වෙලාවේ සමගි ජන බලවේග කරන මෙතුමිය අපේ පක්ෂෙන් ගියානේ. පක්ෂයක් ඉදිරියේ තියෙන පක්ෂ ව්‍යවස්ථාව අනුව මෙතුමිය පක්ෂයේ අනුමැතියක් නැතුව පක්ෂයේ ප්‍රතිපත්ති වලට විරුද්ධව ආණ්ඩුවට ගියාම අපි විනය පරීක්ෂණයක් කළා. මෙතුමිය අයින් කරන්න ඕන. අපි කරේ විනය පරීක්ෂණයක් කරා. විනය පරීක්ෂණයක් කළා මෙතුමිය පක්ෂයෙන් අයින් කරපු විදියට අපි මෙතිවරණ කොමිසමට ලියුමක් දැම්මා. ඒකනේ පක්ෂයක් කරන්නේ. ඔබතුමාලා කරේ ඒ කාර්යය. ඒ කාර්යය කරා. ඔව් දැන් මෙතෙන්දී මේ අපිට අපේ දේශපාලන පක්ෂයට අයිතියක් නැහැනේ. පුරවැසිභාවයක් සම්බන්ධව පරීක්ෂණ. නමුත් දැන් මේකනේ දැන් ප්‍රශ්නේ මහලකන්තුමා ශේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා දැන් ඇය වැරදිකාරියක් වෙලා දැන් ඇය ලංකාවේ පුරවැසියෙක් නොවේ කියන තහවුරු වෙලා තියෙනවා ශේෂ්ඨාධිකරණ තීන්දුව 90. එතකොට ඇයට දීලා තියෙනවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්. ඒ වැරද්ද කරලා තියෙන සමගි ජන බලවේගේ. නේ සමගි ජන බලවේගේ මේ ඒ වැරද්දක් නෙවෙයි. මන්ත්‍රීවරයක් කරලා තියෙන ඔබතුමාලා. හරි මන්ත්‍රීවරයක් කරේ අපි. නැත්තම් මේ තරම් මාතෘකාවක් වෙන්නේ නැහනේ. මන්ත්‍රීවරයක් කරේ අපි. ඇයි අපි මන්ත්‍රීවරයක් කරේ? අපි ඇයි නාම යෝජනා බාර දුන්නේ? පක්ෂය දුන්නා හින්දා. එතුමිය අපිට පෙන්නලා තියෙනවා ලංකාවේ පුරවැසියෙක් බවට ලිඛිත ලේඛන පෙන්නලා. මගේ ප්‍රශ්නේ ඒක. ඒ ලිපි ලේඛන සම්පූර්ණයෙන්ම. ඒක හරි. මහලකතුමා. ඒ ලිපි ලේඛන සත්‍යව නෙමෙයි. ඒකයි එතුමා කියන විදිහට පාරුක කියන විදිහට දැන් මන්ත්‍රීතුමා මේ මන්ත්‍රීවරියට ආණ්ඩුව සංචාරක ඇමති ධූරේ වැරදි කියලා ඔබතුමා කියනවා නම් මන්ත්‍රී ධූරේ දුන්නේක ඊටත් කලින් වැරදි. ඊට වැරදි මම කියන්නේ දැන් ඕක කාරණේ හරි. නමුත් ඒ වැරද්ද සමගි ජන බලවේගයෙන් කරලා තියෙන්නේ. ඇයව මන්ත්‍රීවරියක් කරනවා. ඊන්පස්සේ රාජ්‍ය ඇමති කෙනෙක් වෙනවා. ඊන්පස්සේ ඇය වරප්‍රසාද වරදාන මේ සියල්ල භුක්ති විඳිනවා. රටේ ආන්දෝලනක්ම චරිතයක් බවට පත් වෙනවා. මේ සමගි ජන බලවේගයේ ඇය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් බවට පත් නොකරා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. අධිකරණයේ තීන්දුව දෙනවා පාස්පෝර්ට් එකේ ඔක්කොම චෙක් කරලා බලලා ඉවරලා ඇය මේ පුරවැසියෙක් නොවේ කියලා. සමගි ජන බලවේගයටත් දඬුවමක් තියෙනවා. නෑ. සමගි ජන බලවේගයට නීතිමය අයිතියක් නැහැ නේ මේ එක එක්කනාගේ පාස්පෝර්ට් පරීක්ෂා කරන්න.
අපිට නීතිමයා මේකක් නෑනේ පරීක්ෂණ කරන්න එක තියෙන CID එකටනේ. ඔබ කනගාටු වෙනවද? ඔබ කනගාටු වෙනවද මේ සිද්ධිය සම්බන්ධයෙන් මහලේකම්මර හැටියට? ඔබ කනගාටු වෙනවා කියන්නේ ජාතික ලක්ෂ මන්ත්‍රීතුමෝ හරියට මෙහෙම දෙයක් වීම ගැන ඔබ කනගාටු වෙනවා. මම කනගාටු නෑ මේ වගේ ඇත්ත එක්ක ගණදෙනුවක් කිරීම සහ මේ අය ජාතික ලක්ෂ වල පත් කිරීම ගැන.